බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, තတိယံපි සංඝං සරණං ගච්ඡාමි, පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදීන සම්පාදීත සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු කියන කවුරුත් අති ගෞරවනීය පූජනීය කීස්පරෝ ධම්මසරණ විහාරස්ථාන විහාරාධිපති නාවුටුනේ විජිත නායක හාමුදුරන් වහන්සේ, ප්‍රධාන පූජනීය වන්දනීය මහා සංඝරත්නයේ නවසරයි, විශේෂයෙන් ආනන්ද විද්‍යාලයේ ඒ ආදිශිෂ්‍ය සංගමයට වර්ෂ 25ක් පිරීම නිමිති කරගෙන වික්ටෝරියානු ආදී ආනන්දයන්ගේ සංගමය මුල් වෙලා තමයි මේ ධර්ම දේශනා මේ දින කීපේ සංවිධානය වෙන්නේ. තේ නිසා වර්තමානයේ ආනන්ද ආදිශිෂ්‍ය සංගමයේ ඒ සභාපතිව කටයුතු කරන දුෂාන් බටුගෙදර මහත්මයා ඇතුළු ඒ ආනන්ද ආදිශිෂ්‍ය සංගමයේ සියලු දෙනාටමත්, ඔබ හැම දෙනාටමත්, බණහන සියලු දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද කරනවා. පින්වතුනි, ඔබට ටිකක් ගැඹුරු කාරණයක් බොහෝම සරල විදිහට ඔබට චුට්ටක් අද විස්තර කරලා දෙනවා. අපි කවදාහරි අපි බණ අහනවා, ධර්මයේ දියුණු කරන්න උත්සාහ ගන්නවා, අපි කවදාහරි උත්සාහ ගන්නේ අනේ කොහොම හරි නිවන් දකින්න ඕනේ කියලා. එතකොට අපි ධර්මය අවබෝධ කරගන්න, නිවන් අවබෝධ කරගන්න මේ යන ගමනේ අපිට අවබෝධ කරන්න තියෙන්නේ චතුරාර්ය සත්‍ය. ආර්ය සත්‍ය හතරක් තමයි අපිට
අවබෝධ කරගන්න තියෙන. මෙන්න මේ චතුරාර්ය සත්‍ය අපි හැම වෙලාවෙම විමසලා ටික ටික හරි අපි තුලින් තේරුම් ගන්න අපි උත්සාහයක් ගන්නට ඕන. අපි චුට්ටක් බලමු බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය තමන් තුලින් බලන විදිහ පෙන්නපු අවස්ථා තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලා අපි දිහා බලමු. බුදුරජාණන් වහන්සේ පෙන්නවා ආයතන හය තුලින් අපිට තියෙනවා ආයතන හයක්. ඒ තමයි ඇස, කන, නාසය, දිව, ශරීරයේ මනස. මේ ආයතන හය තුලින් චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න ක්‍රමයක් තියෙනවා. අන්න ඒ විදිහට තමන් තුලින් බලන්න පුළුවන් වුණොත් අපිට මේ ධර්මයේ යම් මට්ටමකට ධර්මයේ ස්වરૂපය තේරුම් ගන්න පුළුවන්. දැන් අපි ඉස්සෙල්ලාම සරලවම බලමු ආරි සත්‍ය හතරක් තියෙනවා. මොකක්ද මේ ආරි සත්‍ය හතර? දුක්ඛාරි සත්‍ය, දුක්ඛ සමුදයාරි සත්‍ය, දුක්ඛ නිරෝධාරි සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරි සත්‍ය. තවත් ටිකක් තේරුම් කරලා ගත්තොත් දුක කියලා කියන්නේ කොහොමද විස්තර කරේ? ජාතිපි දුක්ඛං, ජරාපි දුක්ඛං, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන්න ලබපි තම්පි දුක්ඛං, සංකිත්තේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා. ඔය දුක විස්තර කරපු හැටි අපි ඔක තේරුම් ගන්නවා. තේරෙන විදිහට විස්තර කරගමු. ඊළඟට දුකේ හට ගැනීම, දුක්ඛ සමුදයාරි සත්‍ය විස්තර කරේ කොහොමද? මොකද්ද දුකේ හට ගැනීම කියන්නේ? තණ්හාව. යම් තණ්හාවක් ඇද්ද, යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා තට්ඨ තට්ඨාභි නන්දිනේ. ඒක තමයි යම් තණ්හාවක් ඇද්ද පුනර්භවය ඇති කරලා දෙනවා, ආස්වාදින් ඇලීම ඇති කරලා දෙනවා, උපෝපන්තන සතුටින් පිළිගන්නවා. මෙන්න මේ තණ්හාවේ හට ගැනීම තමයි දුක්ඛ සමුදයාරි සත්‍ය, දුකේ හට ගැනීම. එතකොට දැන් ඔන්න එහෙනම් තේරෙන්න ඕනේ දුක කියන්නේ ඉපදීම දුකක්, ලෙඩවීම දුකක්, වයසට යාම දුකක්, මරණයේ දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියයන් සමග එකතු වීම දුකක්, කැමති දේ නොලැබීම දුකක්. අන්තිමටම හකුලවල පෙන්වුවා දුක කියලා දකින්න තියෙන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. පංච උපාදානස්කන්ධයයි දුක හැටියට දකින්න තියෙන්නේ කියලා. ඊළඟට දුකේ හට ගැනීම වෙන්නේ මොකද්ද? තණ්හාව. දුකේ හට ගැනීම කියන්නේ තණ්හාව. දුකේ හට ගැනීම තණ්හාව නම් දුක නැතිවීම කියන්නේ මොකද්ද? ඈ? තණ්හාවේම නැතිවීම. යෝ තස්සායේව තණ්හා, යම් තණ්හාවක් ඇද්ද අශේෂ විරාග නිරෝධෝ. ඒ තණ්හාව ඉතුරු නැතුවම නිරුද්ධ වීමක් තියෙනවා. චාගෝ, පටිනිස්සග්ගෝ, මුත්‍ති, අනාලයෝ. ඒ තණ්හාව දුරු කිරීම, ප්‍රහාණය කිරීම, සම්පූර්ණයෙන්ම තණ්හාව ශේ කිරීම, ඒක තමයි නිවන කියන්නේ. දැන් කවුරු හරි ඔබෙන් අහනවා මොකද්ද ඔය බුද්ධ ශාසනය, ඔය නිවන, නිවන කියන්නේ මොකද්ද? නිවන කියන්නේ මොකද්ද? අපිට දෙන්න තියෙන තනි උත්තරේ තණ්හාවශේවී. තණ්හක්කයෝ රාද නිබ්බාණං කියලා පෙන්නේ. තණ්හාව නැති කිරීමයි නිවන කියන්නේ, වෙන දෙයක් නෙමෙයි. ඒ පිණිස තියෙන මාර්ගය තමයි ආර්ය ශ්‍රාණික මාර්ගය. ඔන්න චතුරාර්ය සත්‍ය තවත් චුට්ටක් විස්තර කරගත්තා. දැන් අපි ඔය ආරි සත්‍ය අපේ ආයතන හය තුලින් තවත් ටිකක් ඇතුළට යන. ඒ තමයි දුක්ඛාරි සත්‍ය ගැන හිත මෙහෙම. ජාතිපි දුක්ඛං, ඉපදීම දුකක්. දැන් අපි ඉපදිලාද නැද්ද? ඈ? ඉපදිලා ඉන්නේ. අපිට මොනවද ඉපදිලා තියෙන්නේ? ආයතනානම් පටිලාභෝ. ඉපදීම කියන්නේ මොකද්ද? ආයතනයන්ගේ පහළවීමයි කියන. උපදින ආකාර හතරක් බුදුහාඳුරෝ පෙන්නනවා.
මව් කුසවල් වලින් උපදිනවා, බිත්තර ඇතුලෙන් උපදිනවා, තෙත් පරිසරයෙන් උපදිනවා, ඕපපාතිකව උපදිනවා. මේ ලෝකේ කර්මානුරූපීව මේ සත්වයන් උපදින්න පුළුවන් ඔය ආකාර හතරේ. මතක තියාගන්න, අපිට නොපෙනුනාට බුදුහාඳුර දේශනා කරනවා මහණෙනි, විඤ්ඤාණ උපත් හොයාගෙන සැරිසරන්නේ අහසින් මහා වරුසාවකදී අහසින් වැහි බිඳු වැටෙනවා වගේ කියලා. අපි හිතමු විශාල වරුසාවක් ඇදගෙන හැලෙන් වැටෙනකොට වැහි බිඳු ගණන් කරන්න පුළුවන්. ඒ වගේ තමයි කියනවා මේ සත්වයන් සංසාරි විඤ්ඤාණ උපත් හොය හොය විඤ්ඤාණ සැරිසරන්. මව් කුසකට එන්න අවස්ථාව දුර්ලභ වුණාට අපායවල වලට එහෙම නැහැ. දැන් ඔබ බලන්න, අඹගෙඩියක් තියලා කුණුවෙන්. ඔය අඹගෙඩිය ඇතුළට විඤ්ඤාණ කීයක් රිංග ගන්නවද කියලා හිතන්න. ගණන් කරන්න බෑ. කුණුවෙන්න තියලා කපනකොට පණුව පිරීලා විඤ්ඤාණේට අර අඹගෙඩියේ ශ්‍රාවය ටික ඇති නාම රූප හැටියට කයක් හදාගන්න. පණුවෙක් හැටියට කයක් හදාගන්න. අසූචි ගොඩක් ඇති. ඒකට විඤ්ඤාණ රිංග ගන්න. පණුව හැටියට ශරීර හදාගන්න. කුණු කාණුවක් වෙන්න පුළුවන්. මල කුණක් කුණු වෙනකොට ඕක ඇතුළට විඤ්ඤාණ කොච්චර රිංගනවද? ඒ වගේ මව් කුසක පිළිසිඳගෙන මිනිස්සෙක් හැටියට උපදින්නයි ලොකු පිනක් ඕනේ. අපායවල වලට කර්මයෙන් නිකම්ම ඇදිලා තියෙන මේ පැත්තට ජීවිතේ. ඒ නිසා ඉපදීම දුකක්. දැන් හිතන්න අපි ඉපදීමේ දුක තේරුම් ගමු. අපිට ඇත්තටම ඉපදීම දුකක් තේරෙනවද? තේරෙනවද? තේරෙන්නෙම නැහැ. නිකන් තේරෙනවා වගේ ඔළුව හෙල්ලුවට තේරෙන්නේ නැහැ. සීවලි කුමාරයා ඉපදිච්ච වෙලාවේ සාරිපුත්ත හාමුදුරු බුදුහාමුදුරු සංඝයා සමග දින හතක් දානෙකට වැඩියා. සීවලි කුමාරයා කුසේ වැඩිලා ඉපදුනේ අවුරුදු හතක් හිතාගන්නවත් බෑ. මාස හතක් කුසේ වැඩිච්ච දරුවෙක් හැටියට ඉපදුනේ. ඒ දරුවට කතා කරන්න පුළුවන් කියලා ඉපදුනාට පස්සේ දින හතක් දානෙට වැඩම කළා. හත්වෙනි දවසේ බොහොම අමාරුවෙන් අර දානශාලා දානෙ බෙදෙනකොට සීවලි කුමාරයා සංඝයා ළඟට දානි භාජනයේ අල්ලගෙන සීවලි කුමාරයාගේ අම්මා සුප්පියා උපාසිකාවගේ ඇඟේ දැවටි දැවටි යනවා. යනකොට සාරිපුත්ත හාමුදුරුව ඇහුවා, සීවලි කොහොමද? බොහොම සැපින් ඉන්නවද කියලා. මොකද්ද කිව්වේ? අනේ ස්වාමීනි, මොන සැපයක්ද ලෝකුඹ නිරේ ඉඳන් එළියට ආවා වගේ. පෙර සසර පිනට, මොකද සීවලි කුමාරයා කියන්නේ අපිට හිතන්නවත් බැරි පිනක් අරගෙන ආපු කෙනෙක්. පැවිදි කරනකොට සිවුරවත් පොරවන්න කලින් රහත් වුණේ. පළවෙනි කෙස් ටික කපලා අතට දුන්නා සීවලි, කේසා ලෝමා නකා දන්තා තචු, මේක පිළිකුලයි කියලා කෙස් දිහා බලන්න කියලා කෙස් ටික අතට දෙනකොට සෝවාන් වුණා. දෙවනි කෙස් ටික කපලා අතට දෙනකොට සකදාගාමි වුණා. තුන්වෙනි කෙස්සොද කපල අතට දෙනකොට අනාගාමී වුණා. හිස බාල අවසන් වෙනකොට සිවුර පොරවන්නත් කලින් කෙනා රහත් වුණා. එතකොට මොන තරම් පිනක් සසරි ගෙනාපු කෙනෙක්ද? ඒ දේශනාවේ තියෙනවා මව් කුස ඇතුලේ දැනුනේ ලෝකුඹ නිරේ ඉන්නවා වගේ කියලා. අපිට දැන් තේරෙන්නේ එළියට ආවට පස්සේ. හිතන්න, අර නිකන් ඔබ නිකන් දන්නවනේ, හිතන්නකෝ නිකන් වතුර බෝලයක් ඇතුලේ හිර වෙලා නිකන් උළුවෙන් හිටගෙන වගේ නේ දරුවෙක් ඉන්නේ නේ. ඒ දරුවට ඇතුලේ ඉන්නකොට සිහිය නැද්ද? තියෙනවනේ. දරුව ලැබිච්ච අම්මලා ওই දරුව බඩ ඇතුලේ දඟලන්නේ නැද්ද? පයින් අනින්නේ එහෙම නැද්ද? ඒ දරුව දඟලනවා. උපදිනකොට බලන්න ලූණු සිවියක් වගේ නෙමෙයිද දරුවෙක්ගේ හැම ඉපදිච්ච ගම? අර නිකන් තුවාලෙක උඩින් ආපු හමක් වගේ. නිකන් තුවාලයක් ගැන හිතන අපි නිකන් උඩින් අත ගෑවා රිදෙන්නේ නැද්ද? තුවාලයක්. ඒ වගේ පොඩි දරුවෙක් උපදිනකොට ඉතාම සියුම් හමක් තියෙන. සමහර වෙලාවට ඒ අම්මා එහෙට මෙහෙට හැරුණත් උණු වතුර ටිකක් බිව්වත්
දරුවට දැනෙන්නේ නැද්ද? කුසට දැනෙනවා. සමහර කර්මානුරූපීව සමහර අම්මලා ඉන්නවනේ, කිවින්ති ගියාම බඩට ගහගන්නයි නැද්ද? ඇත්තටම ඉන්නවද නැද්ද? ඉන්නවා. ගොඩක් අය නැති වුණාට කලාතුරකින් එහෙම පවුකාරයෝ ඉන්නවා. කුසේ ඉන්න දරුවම මැරියන් කියලා කුසට ගහගන්න අම්මලා ඉන්නවා. සමහර අය ඉන්නවා කර්ම. මට මතකයි අපි පුංචි කාලේ ඒ ළඟ ගෙදරක හිටියා. ඒ මිනිස්සයා බීලා ඇවිල්ලා ළමයා හම්බෙන්න ඉන්නකොට ඒ ගෑණිට බඩටමයි පයින් ගහන්නේ. අහල පහල මිනිස්සු අනී ඉතින් අඬාගෙන ගිහිල්ලා මිනිස්සු බේරනවා. පහුවදාට මේ දෙන්න හොඳයි, අර බේරුපෙ උන් නරකයි. කර්ම සංසාරේ හතුරු එනවා එහෙම එක එක විදිහට. ඒ වගේ මතක තියාගන්න කුසක් ඇතුලේ පොඩි කාලෙම දවස් දෙකක්ද මාස 8ක් 9ක් කුසේ ඉන්නකොට හිර වෙලා දුකක්ද සැපක්ද? දුකක්. දරුවෙක් උපදිනකොට හිතන්න අම්මට කොච්චර වේදනාවක් බිහි කරනකොට ආවට දරුවගේ වේදනාව ගැන අපිට දැනෙන්නේ නැහැ. දරුවෙක් කොච්චර අමාරුවෙන්ද එළියට ඇදලා ගන්නෙ? අර පුංචි ලුණු සිවියක් වගේ තියෙන හැමට අඬාගෙන නිමිද කෑ ගහගෙන එළියට එන්නේ විශාල වේදනාවකින් එන්නේ. එතකොට අපිට දැන් ওই ඉපදීම දුකයි කියන එක තේරෙනවද? නෑ. ඒ නිසා අපි ආයෙ ආයෙමත් උපදින්න ආස කරනවද නැද්ද? අපි ආසයි. බොහෝ වෙලාවට අපි අනේ නෑ කියවට අපිට ආසාව හිතෙනවා. සමහර වෙලාවට කෙනෙක් පතනවනේ. සමහර වෙලාවට දැන් බලන්න මේ තණ්හාවි ස්වභාවය. දැන් කවුරු හරි ගෙදර ප්‍රශ්නයක් ආව කියමු. සංසාරේවත් මූවණම් හම්බෙන්න එපා කියලා ප්‍රාර්ථනා. සසරි උපදින්න එපා කියලා ප්‍රාර්ථනා කරන්නේ. නෑ, ඉපදී ඉපදී යන්න ඕනේ. හැබැයි මෙයා නැතුව. ඒ වගේ සසරේ ප්‍රාර්ථනා කරනවා. දරුවෝ ගැන කේන්ති ගියාට පස්සේ මට සංසාරේවත් මුන්නන් ලැබෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. සසරේ ඉපදී ඉපදී යන්න කැමති. ඒ අය නැතුව. අවිද්‍යාවේ ස්වභාවය කොච්චර දුක ආවත් ඉපදීම එපා කියලා හිතෙන්නේ නැහැ. උපදින්න කැමති වෙන ආස කරන. ලොකු දෙයක් ඕනේ සමහල්ලාට නිකන් බොහොම දිග ලස්සන කේස් කලම්බක් තියෙන කෙනෙක් දැක්කොත් මටත් මෙහෙම ලැබෙනවා නම් සංසාරේ. එහෙම හිතනයි කෙනෙක් ලස්සනට ඇඳලා පැනඳලා ඉන්නකොට මටත් මේ වගේ උපදින්න තියෙනවා නම් හිතෙනවා. ඔය කටින පින්කම් වලට වැඩිපුරම පොරකන්නේ මොකද? ඇත්තටම නිවන් දකින්න හිතාගෙනද? නෑ. ඒකේ ආනිසංසවල කියනවා ඉන්දිකටු තුඩක් තුඩක් ගානේ සක්විති රජකම් ලැබෙනවා. සිටු තනතුරු ලැබෙනවා. අර නාගිත මහරහතන් වහන්සේගේ සංසාර ජීවිත කතාවක් කියලා කල්ප ගාන කර පෙර කටින පින්කමක් කරලා සක්විති රජ වෙලා මෙච්චර කාලයක් සිටු තනතුරු ලැබුවා, දිව්‍ය සැප ලැබුවා. මේ තරම් ඉපදීපදි සසරී සැප වින්දා ඒව නිකන් ඇහෙනකොට මේ කටින වර්ණාව ඇහෙනකොට ඇස් ලොකු වෙලා බොහොම ආසාවෙන් සාදු කියනවා. අර සංසාරයට ආසාව ඇති වෙනවා. මේක දුකක් කියලා හිතෙන්නේ නැහැ. බුදුහාඳුරු පෙන්නුවේ ඉපදීම දුකයි කියලා හැම වෙලාවෙම හිතන්. මතක තියාගන්න උපදින්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස. දැන් ඔබ හිතන්න සතෙක් ඉපදුනා. කුකුල් පැටියෙක් ගැන හිතන්න. බිත්තරයක් කඩාගෙන ඉපදුනත් ඉපදිලා තියෙන්නේ ඇස් දෙකක්. කන, නාසයක්, හොටයක් තියෙන. ශරීරයක් තියෙන, මනසක් තියෙන. බලු පැටියෙක් ඉපදුනා. ඒ තියෙන්නේ සතෙක් හැටියට හරි ඇස, කන, නාසය, දිව, කය, මනස. පෙරේතෙක් හැටියට පහළ වුණා කර්මානුරූපීව. සියුම් ශරීරයක් තුල අපේ පියවිය හැට නොපෙනුනත් ඇස, කන, නාසය, දිව, කය, මනස සියුම් ස්වභාවයෙන් පිහිටන. ගොරෝසු විදියට පහළ වුණත්, සියුම්ව පහළ වුණත්, ප්‍රණීතයි සම්මත ඉහළ ලෝකයක පහළ වුණත්, අපායක ඉපදුනත්, කොහේ ඉපදුනත් පහළ වෙන්නේ ආයතන හයක්. මතක තියාගන්න ඉපදීම දුකක්.
එහෙනම් අපිට උපදින්නේ ආයතන හයක්. ඊළඟට ලෙඩවීම දුකක්. හිතන්න මේවා. දැන් මේ බොහොම සරල ඔබට චතුරාර්ය සත්‍යයේ මුල ටික කියාගෙන යන්න. ලෙඩ වෙන්නේ මොනවද එහෙනම්? මොනවද ලෙඩ වෙන්නේ? දැන් ඔබ හිතලා කියන්න ලෙඩ වෙන්නේ මොනවද? ඈ? ඉපදිච්ච දේවල්මයි. ඇස ලෙඩ වෙනවා. කන ලෙඩ වෙනවා. නාසය ලෙඩ වෙනවා. දිව ලෙඩ වෙනවා. කය ලෙඩ වෙනවා. මනස ලෙඩ වෙනවා. ඔය ආයතන හයෙන් තොර එකක්ද ලෙඩ වෙන්නේ? දැන් බලන්න ඇහි ගත්තාම කොච්චර ලෙඩ තියෙනවද? සමහරලාට මේ ශරීරේ කොටසෙන් කොටසට විශේෂඥ වෛද්‍යවරු නැද්ද? ඒ තරම් ලෙඩ ගොඩක්. එතකොට අපේ මේ මුළු ශරීරෙම ලෙඩ වෙන්න වයසක් නැහැ මතක තියාගන්න. මව කුස ඇතුළෙම කර්මජ රෝග කියලා තියෙන සමහර ඒවා උපදින්නෙම කර්මයක් එක්ක. උපදිනකොටම ලෙඩ ගොඩක්. එක උපදිනකොටම දරුවගේ එක පපුවේ හිලක් කියයි මොනවා හරි විකෘතිය. ලෙඩ ගොඩක්. ඉපදීමත් දුකක්, ලෙඩවීමත් දුකක්. දැන් බලන්න කෙනෙක් ලෙඩක් වෙලා එක තැන් වෙලා ඉන්න වුණොත්, දැන් අද ඔබට ඔය ඇවිද ගන්න පුළුවන්, කකුල් දෙකම හොඳට පණ තියෙනවා නම් දුවා ගන්න පුළුවන් නම් ඕන තැනකට හිතලා යන්න ඉන්න පුළුවන් නම්, එතකොට කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. අපි මේ කොච්චර මේක දුකයි දුකයි කියවත් ඇත්තටම තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්න නම් තමන් එතනට වැටෙන්න ඕන. දැන් ඉස්පිරිතාලයකට ගිහිල්ලා අපි ලෙඩ බලලා අම්බෝ මෙහෙම නම් ඕනේ නැහැ කියලා හිතනවා. හිතෙන්නේ නැද්ද? හිතන්නේ ඔ කොහොමනේ උපෝපන් සංසාරේවත් මේ වගේ ලෙඩක් නම් හැදෙන්න එපා. ඉපදීපදී සංසාරේම යන්න කැමති. හැබැයි මේ වගේ ලෙඩක් නැතුව. ලෙඩ නැතුව උපදිනවද? ඉපදුනා නම් ඒකාන්තෙම ලෙඩ වෙනවා. දැන් බලන්න සමහර වෙලාවට ඔබට ලෙඩක් හැදෙන්න ඕනේ ජීවිතේ තේරෙන්න. එතකන් තේරෙ මේ අවිද්‍යාවේ ස්වභාවය. අපි සම්පූර්ණයෙන් වැහිලා ඉන්නේ. අපිට මේ බණ ටික අහනකොට සමහර වෙලාවට හිතෙනවා ඇත්තනේ නම් ආයි වැහිනවා මතක තියාගන්න. සැනින් වැහිලා යන. ආයි ටිකකින් ඔක්කොම අමතකයි. නිතර ගිහිල්ලා බලන්න සමහර වෙලාවට ඔය ලංකාවට ගියහම පිළිකාරෝහලට. ගිහිල්ලා නිකන් ඇවිදලා බලන්න. තමන්ට ගලපලා බලන්න මට මෙහෙම ඉන්න වුණොත්. මට මෙහෙම ලෙඩක් හැදුනොත්. අපි සමහර වෙලාවට අපි නිතර යනකොට අපිට ඒක තේරෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් මම ගොඩාක් ධර්ම දේශනා කරනවා නිතර රට රටවල යනවා. මම ඉතින් අර ගමනෙම නිසා මට එච්චර දැනෙන්නේ නැහැ. මේට අවුරුදු 2014 මම යුරෝපේ බණ වගයක් කරලා ආව විතරයි පහුවදා මට යන්තම් ඒ රටේ හැදුන්නේ අර මේ පැපොල හැදුනා. එතකොට ওই පොඩි කාලේනේ ඔය හැදෙන්නේ. මේ වගේ වයසක හැදුනහම ටිකක් අමාරුයි. ඊට පස්සේ සති දෙකක් විතර ඉන්න උනා කාම්බරේ. සති දෙකක් හිටියා කියන්නේ පුදුම. අර ලෙඩේට වඩා දැන් කාම්බරේ ඇතුලේ ඉන්න එක ප්‍රශ්නයක්. අන්තිමට මම නිකන් දින ටික ලියලා දවස් ගානේ දිනේ කපනවා. දැන් තව යන්තම් එළියට එන්න තව මෙච්චරයි දවස් මෙච්චරයි. අපිට එක තැනක සතියක් දෙකක් ඉන්න වුණොත් ඒ කැඳක ලෙඩ වෙලා කොච්චර අමාරුද කියලා හිතන්න. මම ඉතින් කල්පනා කරන අනේ මගේ ගිලන් ආරාමයට ගියාට පස්සේ පොඩි හාමුදුරු තරුණ හාමුදුරලා ඉන්නවා සමහරු උඩු බැලි අතර එක තැන. බෙල්ලෙන් පල්ලෙහා මුකුත් පණ නැති අය ඉන්න. මුත්‍රා බට දාලා මල මුත්‍ර එකතු වෙන පැකට් එල්ලලා හැමදාම දකින්න එකම දොරෙද්ද එකම ජනේලෙ එකම බිත්තිය. උදේට ඇවිල්ලා උස්සලා පැම්පස් එක අයින් කරලා අර මල මුට්ට වෙච්ච එක සිවුර අයින් කරලා සුද්ධ කරලා ආයුඩින් සිවුරක් පොරවලා පැම්පස් එකක් අඳලා යන. හැමදාම උඩු බැලි අතර ජීවිතේ කවදා හෝ තමන් මැරෙනකම් අවුරුදු කීයක් ඉන්න වේවිද සමහරුන්ට? අවුරුදු 17 18 අය ඉන්නවා එක තැන් වෙච්චයි මගේ ළඟ. එතකොට හිතන්න ජීවිතේ අපිට දැන් නොතේරුණාට අපි ඒ තැනට වැටුණු කොහොමද කියලා හිතන්න ජීවිතේ.
ඒ නිසා මේ ඇවිදගන්න පුළුවන් වුණාට අපි මේ අරගෙන යන්නේ ලෙඩ ගොඩක්. ලෙඩවීම දුකක්. හැම වෙලාවෙම හිතන්න මේක දුකක්. කුණු ගොඩක් එක්ක මේ ඉන්නේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා වයසට යාම දුකක්. අපි කැමති වුණත් අකමැති වුණත් මොන තරම් උපක්‍රම යොදාගෙන හිටියත් අපි වයසට යනවද නැද්ද? වයසට යනවා. සමහර වෙලාවට අවුරුදු 55 60 පහ වුණාට පස්සේ ලිඩ ගොඩක් අපි. ඒ නිසා හැම වෙලාවෙම හිතන ඊට පස්සේ අපිට නැගිට ගන්න බෑ, අතපය පණ නෑ, ඇඟ පණ නෑ. පුදුමාකාර දුකක් එක්ක ජීවත් වෙන්න වෙනවා. දැන් ඔබට සමහර වෙලාවට ඇඟේ පතේ හයිය තියෙනවා, වැඩ කටයුතු කරන්න පුළුවන්, යන්න ඉන්න පුළුවන්, ඔක එච්චර දැනෙන්නේ නැහැ. හොඳට නිරෝගීව ඉන්න කෙනෙකුට. ඒ නිසා හැම වෙලාවෙම හිතන්න ඉපදීම දුකක්, ලිඩවීම දුකක්, වයසට යාම දුකක්. දැන් මොනවද වයසට යන්නේ? ඇස වයසට යන, කන වයසට යන, නාසය, දිව, කය, මනස ඔය තමයි වයසට යන. වයසට යන්න යන්න මතක තියාගන්න සමහර වෙලාවට කය විතරක් නෙමෙයි භයානකම ඉරණම තමයි මනස. හරිම අවාසනාවන්තය සමහරු වයසට යනකොට සිහි කල්පනාව අවුල් වෙනවා. අපි දැකලා තියෙනවා සමහරු ඇඟිය ඇදුන්නේ අසූචික ඇඟ පුරාම ගා ගන්න. දරුවෙක් හඳුන ගන්න බෑ. කෑවද බීවද මතකනේ. එතකොට ඒ වගේ සම්පූර්ණ සිහිය විකෘති වෙලා සිහිය මුලා වෙනවා. එහෙම වුණොත් බැරි වෙලාවත් ජීවිතේ හිතන්න. අපිට නම් එහෙම වෙන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්. නෑ. ඒ නිසා අපි මේ දරාගෙන ඉන්න ශාරීරික ජීවිතයත් එක්ක කවදක් කොතන කොයි මොහොතේ අපි අවාසනාවන්ත ඉරණමකට පත් වෙයිද දන්නේ. ඊළඟට මරණම්පි දුක්ඛං. මොනවද මැරෙන්නේ? ඇස මැරි යනවා. ජීවත් වෙලා ඉන්නදිම ඇස් පේන්නේ නැතුව යනවා. කන් ඇහෙන්නේ නැතුව යනවා මිනිස්සුන්ගේ. දැන් හිතන්නේ ඇස් පේන්නේ නැති වුණොත්. සමහරු ඇස් පේන්නේ නැතුව අවුරුදු 15 20 ජීවත් වෙනවා. ඔබට නිකන් ගෙදර ලයිට් නැතුව මහා රාත්‍රියක එකපාරට ලයිට් ගියොත් පැයක් ඉන්න වුණා කියමු. ටෝච් එකක් අර නැතුව ගෙදර එක පැයක් මුළු ජීවිතේ අවුරුදු ගාණක් ඇස් පේන්නේ නැතුවම ඉන්න වුණොත් දුකක්ද නැද්ද? කොච්චර දුකක්ද කියලා හිතන්න. සමහරුන්ට ජීවත් වෙලා ඉන්නේද්දිම ඇඟේ පැත්තක් මැරිලා යනවා. නොයික් ලෙඩ රෝගේ නෝ. සමහරුන්ගේ කකුලක් කපලා අයින් කරනවා. සමහරුන්ගේ අතක් කපලා අයින් කරනවා. විස බීජයක් ගියා කියයි. ජීවිතයේ මේ තණ්හාවේ ස්වභාවය තමයි අපි හිතමු කකුලක් කපන්න කැමති වෙනවද? ජීවිතේ බේරගන්න කකුලක් කපන්න කැමති වෙනවද නැද්ද මිනිස්සු? අකමැත්තෙන් හරි කැමතියි. කකුල් දෙකම කපන්න ඕනේ කියලා වෛද්‍යවරු කිව්වොත් ඒත් කැමති වෙනවද නැද්ද? ඒත් කැමති වෙනවා. ඒත් කකුල් දෙක නැතුව හරි ජීවත් වෙන්න කැමතියි. අත් දෙකත් කපන්න ඕනේ කියලා තීරණය කරනවා. අත් දෙකයි කකුල් දෙකයි නැති අය නැද්ද? ඉන්නවා. ඒත් කැමති වෙනවා. අපි හිතමු අපිට ඉන්න බෑ එහෙම. කවුරු හරි කිව්වොත් කරන්න දෙයක් නැහැ මේ ලෙඩේ එනවා බෙල්ල විතරක් කපලා තියන්න පුළුවන් කියලා. ඉන්න බෑ. ඒත් අන්තිමට හා කියන්නේ නැද්ද? කඳම නැතුව බෙල්ල විතරක් හරි තියන්න පුළුවන් නම් ඒත් කැමති වෙනවා. ඒක තමයි තණ්හාවේ ස්වභාවය. ඒ තරමට අපි මේකට ඇලුම් කරනවා, ආසා කරනවා නොතේරුණාට. එනිසා පින්වතුනි හැම වෙලාවෙම හිතන්න මරණම්පි දුක්ඛං. මරණේ දුකක්. මරණේ කියන්නේ දුකක්. ඊළඟට මේ ආයතන හයම අතහැරලා යන්න වෙනවා. අපි කොච්චර අකමැති වුණත් මේ ශරීරය දාලා යන්න කැමති නෑ. බොහෝ දෙනෙක් නිකන් අපි
ඔයි නිකන් කියනකොට කියනවා නේ මැරිලවත් යන්නේ නේ කියනවා. කියන්නේ නැද්ද කේවල් වල? කියන ඔයි නිකන් තරහා වුණාම කේන්ති ගියාම ඔයි නිකන් කියනකොට කියනවා. මැරිලවත් යන්නේ නේ කියලා. හැබැයි මතක තියාගන්න තමන් බොහෝ දෙනෙක් අපි දැකලා තියෙනවා කොච්චර ලෙඩ වුණත් මරණයේ ඉදිරියේ තව මොහොතක් හරි ජීවත් වෙන්න නෙමෙයි උත්සාහ කරන්නේ. කොච්චර ලෙඩ ඇදේ වුණත් කොච්චර පණ යන්න ඔන්න මෙන්න වුණත් කොහොම හරි එල්ලීලා ඉන්න උත්සාහ කරන්නේ. සමහර අය ওই වයස කම්මලා අපි ළඟට නොයේ චරිත උස්සන් එනවා. දවසක් මට මතකයි කම්ම කෙනෙක් උස්සගෙන ආවා. ඒ අම්මා ඒ දරුවෝ ඇවිල්ලා ඒ අම්මා උස්සන් ඇවිල්ලා එළිය තිබ්බා ඉස්සරලා පුටුවක තියලා මට ඇවිල්ලා කිව්වා නේ හාඳුනේ අම්මට දැන් අවුරුදු 98ක්ද කොහෙද කිව්වා. අම්මට මෙලෝ බණක් සිහිය තියෙනවා හැබැයි බණක් අහන්නේ නැහැ කියෝ. අපි කොච්චර පිරිත් ටිකක් දාලා තිබ්බත් ඕක වහපාන් කියලා කෑ ගහනවා. පිරිත් අහන්නේ නැහැ කියෝ. සිහිය තියෙනවා. බණ අහන්න කැමති නැහැ. ඊළඟට රෑ ඇඳේ ඉන්න ගමන් කෑ ගහනවලු මහරෑ. දුවේ පොලයක් වැටුණා කියනවලු. එතකොට හිත තියෙන්නේ කොහෙටද? ඉදම වත්ත පොල්ගස් ඌව තමයි හිත හිත ඉන්නේ. ඊට පස්සේ මේ ළමයි බයෙම දැන් අර ජීවත් වෙලා ඉන්නකොට ගානක් නැති වුණාට පණ යන්න වෙනකොට තමයි ළමයින්ට බය එන්නේ. මෙහෙම ඉඳලා මැරුණොත් අපායයි කියලා නෙමෙයි බය. මොකද්ද බය? ආයි ගෙදරට එයි කියලා. අර වත්ති කැරකෙයිද ගෙදරට එයිද ඕක තමයි තියෙන බය. ඊට පස්සේ ඉතින් උස්සගෙන ඇවිල්ලා අනේ හාමුදුරනේ අම්මට ඉතින් බණක් හරි අහන්න කියලා ඔබ වහන්සේ උපදේශක් දෙන්න ඔබ වහන්සේ කීවොත් අහයි කි. මං කීවහම කොහේ අහන්නද බණක් අහන්න නැති අම්මා. ඊට පස්සේ මං කීව කමන්නේ ගේන්නෝ කියලා. ඊට පස්සේ ගෙනහලා ඉතින් පුටුවෙන් තිබ්බා. තියලා අම්මේ මේ හාමුදුරු වඳින්න වඳින්න කීවා. හා ගෑව වැන්දේ නැහැ. ඊට පස්සේ ඉතින් මම නිකන් මං කීවා අම්මා දැන් ඉතින් වයස කීයද ඇහුවා. 98ක් කියෝ. මං කීවා දැන් ඉතින් එහෙනම් ඉතින් යන්න කාලේ හරි. දැන් ඉතින් පිනක් දහමක් කරගත්තොත් හොඳයි කීවා. මෙන්න කේන්ති ගියා ඇස් දෙක රතු වෙලා දත් මිටි කාගෙන ඉඳලා කීවා හාමුදුරන්ට වටිනවද ඇහුවා මට එහෙම කියන්න. කියලා කියා හාමුදුරු හරිනම් මට ආශිර්වාද කරන්න ඕනේ කියෝ. බක්කුල හාමුදුරන්ට වගේ බොහෝ කාලයක් තව ඉන්න ලැබෙන්න කියලා. කට්ටිය මගදී කී කී ඇවිල්ලා තියෙන්නේ ওই බක්කුල සෑය හදන හාමුදුරු අම්මට ආශිර්වාද කරයි කියලා ඕක ඔළුවේ තියාගෙන තව කාලයක් ඉන්න. 98ක් වුණත් ඇට සැකිල්ල වගේ වුණත් අතහරින්න කැමතිද? නෑ. අවුරුදු 160ක් මදින්න තමයි හිත. එතකොට මේක දාලා යන්න කැමති නෑ. කොච්චරනම් මැරෙන්න යනකොට අනේ මට මැරෙන්න බෑ කී කී කොච්චර දඟලනා ඉන්නවද? ඔබ වගේ නෙමෙයි අපි ගොඩක් ওই ලෙඩු බලන්න ගිහිලා හරි අසරණ වෙලා තියෙනවා. අනේ හාඳුන්නේ මට මැරෙන්න බෑ අනේ හාඳුන්නේ මට මැරෙන්න බෑ කියන ඉතින් මොනවා කරන්නද? සමහර අය අපි ළඟට ඇවිල්ලා පොඩි ළමයි වගේ හොඳ ඇඟපත තියෙන හැදි දැඩි තරුණියෝ දවසක් එක තරුණෙක් අවුරුදු මම හිතන්නේ 40-35ක් විතර හොඳ ඇඟ හදාගත්ත ඔය ජිම් ගිහිල්ලා ඇඟ හදාගත්ත කෙනෙක් පොඩි එකෙක් වගේ අඬනවා පිළිකාවක්. අනේ හාමුදුරනේ ළමයි දෙන්නෙක් ඉන්නවා මට මැරෙන්න බෑ ඉතින් මං කිව්වා මොනවා කරන්නද අපිනේ. ළමයි හිටියත් මැරෙනවා ළමයි නැති වුණත් මැරෙනවා. ජීවිතේ අපි දන්නේ නේ අද මෙහෙම හිටියට බඩේ අමාරුව කියලා යන්නේ ගිහින් බලනකොට වෛද්‍යවරයා කියන වාට හොඳ කරන්න බෑ. හැගේ මෙහෙම ලෙඩක් තියෙනවා. පැතිරිලා වෙන්න බෑද අපිට? ඒ නිසා මරණය ගැන හිතන්නේ ඒක භාවනාවක්. මරණ සති භාවනාව. දැන් මේ ටික අපිට තේරෙනවද නැද්ද ওই ටික ඔහොම කියනකොට? තේරෙනවා. ඊළඟට බුදුහාඳුරෝ පෙන්නවා පිය විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්.
හැම වෙලාවෙම හිතන්න. අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ මලගෙවල් 10ක්. කවදා හරි ඕකට මූණ දෙන්න වෙනවාමයි. කොච්චර දෙන්නේ කඳුනගෙන පුංචි කාලේ ඉඳන් ආදරය කරලා පණට පණ වගේ ජීවත් වුණත් කවුරු හරි ඉස්සර වෙනවද නැද්ද? කවුරු හරි ඉස්සර වෙනවා. අපිට යාළුවෝ හිතමිත්‍රයෝ නෑදෑයෝ 3-400ක් අපි වටේට ඉන්නවා කියන්නේ කවදා හෝ මලගෙවල් 3-400ක්. ඔය යථාර්ථයට ජීවිතේ මූණ දෙන්න වෙනවා. හැම වෙලාවෙම හිතන්න ප්‍රියයන්ගෙන් වෙන්නේ සබ්බේහි මේ පියේහි මනාපේහි නානා බහු විනා බව. මේ ලෝකේ සියලු ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා අනිත්‍යයි කියලා සිහි කරමින් වාසය කරන්න කියන. ඊළඟට බුදුහාඳුරෝ පෙන්නවා අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. ඒකත් දුක්ඛාරි සත්‍යයටයි අයිති. අප්‍රිය පුද්ගලයන් ජීවත් වෙලා ඉන්න තාක් කල් හතුරු තරහකාරයෝ ඊරිසියාකාරයෝ කුඩු කේඩුකම් කරන මිනිස්සු හම්බෙන්නේ නැද්ද? කොහෙත් හම්බෙනවා. ලෝකෙ කොහෙ හිටියත් නොසිතන විදිහට මිනිස්සු මුණ ගැහෙනවා. සංසාර හතුරු හම්බෙනවා. ඒක දුකක්. ඉපදී ඉපදී යන තාක් කල් ඒ දුක විඳ විඳා සසර යන්න වෙනවා. ඊළඟට අපි කොච්චර කැමති වුණත් යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛ. යමක් කැමති, ඒ කැමති දේවල් අපිට ඒ විදිහට ලැබෙන්නේ නැහැ. අනේ මට නම් ওই වගේ උපතක් එපා කියලා කැමති වෙනවා. උපදිනවා සසරේ. ඒ වගේ දුක්ඛිත තැන්වල උපදිනවා. මට නම් මේ වගේ ලෙඩ රෝග හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉපදුනා නම් ඒකාන්තයෙන් ලෙඩ වෙනවා. මට නම් මේ වගේ දුක් විඳින්න ඕනේ නැහැ කියලා හිතනවා. අන්ත දුක් විඳලා මැරෙන්න සිද්ධ වෙන්න පුළුවන්. කොච්චර මැරෙන්න බෑ බෑ කීවත් කැමති දේ ලැබෙන්නේ නැහැ. අනේ මගේ දරුවෝ, මගේ නෑයෝ, මගේ ඥාතීන්, මගේ ඇස් ඉදිරි පිට නම් මට දකින්නවත් ලැබෙන්න එපා කියලා හිතනවා. හැබැයි ජීවිතේ අපි දන්නේ කවදා, කොතන, කොයි මොහොතේ කාට ඉස්සර වෙයිද. ඒ නිසා මේ ඔක්කොම බුදුහාමුදුරුව අපිට දැනෙන දේ ඔය ඔක්කොම දුක්ඛාරි සත්‍ය තුල විස්තර කරා. විස්තර කරලා අපි අවබෝධ කරගත යුතු දෙයක් තියෙනවා. දැන් ඉපදීම දුකයි කියලා දැනගත්තා කියලා අවබෝධ වෙන්නේ නැහැ මතක තියාගන්න. ඉපදීමෙන් නිදහස් වෙලා ඉන්න බෑ. උපදිනවාමයි. ලෙඩවීම දුකක් දුකක් කියලා කොච්චර දැනගත්තත් ලෙඩ වෙනවා. බුදුහාඳුරෝ පෙන්වුවා අපිට අවබෝධ කරගත යුතු දුකක් තියෙනවා. මේ ඔක්කොම විස්තර කරලා අන්තිමට හකුලෝල පෙන්වුවා සංකිත්තේන පංචඋපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂේපයෙන් ගත්තොත් හකුලෝල ගත්තොත් දුක කියලා කියන්නේ මොකද්ද? පංචඋපාදානස්කන්ධ. මම ගොඩාක් ගැඹුරට විස්තර කරන්නේ නැහැ ඔබට. දැන් දුක විස්තර කරනකොට මම මුලින් කිව්වා ඉපදීම දුකක්. මොනවද ඉපදුනේ? ඇස, කන, නාසය, දිවකය, මනස. මොනවද ලිඩ වෙන්නේ? ඇස, කන, නාසය, දිවකය, මනස. මොනවද වයසට යන්නේ? ඇස, කන, නාසය, දිවකය, මනස. මොනවද මැරී යන්නේ? ඇස, කන, නාසය, දිවකය, මනස. එහෙමනම් සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂේපයෙන් ගත්තොත් හකුලවල ගත්තොත් පංච උපාදානස්කන්ධයේ දුකයි කියපුවාම ඒ දුක පංච උපාදානස්කන්ධේ හටගන්නේ වෙන කොහෙවත් නෙමෙයි. ඇසේ, කනේ, නාසේ, දිවේ, කයේ, මනසේ. ඔය ආයතන හයේ තමයි පංච උපාදානස්කන්ධේ හැදෙන්නේ. ওই ටික දැනට ඔහොම තේරුම් ගන්න. ඇස තුල පංච උපාදානස්කන්ධේ හැදෙන්නේ කොහොමද? කන තුල පංච උපාදානස්කන්ධේ හැදෙන්නේ කොහොමද? නාසේ, දිවේ, කයේ, මනසේ හැදෙන්නේ කොහොමද? ඒක ඔබ තව ගැඹුරින් එහාට යන්න පුළුවන්. එතකොට ඔන්න ඔය ටික දුක්ඛාරි සත්‍ය හැටියට බුදුහාඳුරෝ පෙන්නනවා. ඕක තමයි දුක. ඒ දුක සසරේ අපිට ආයෙ ආයෙමත් ලැබෙනවා. මුච්චර අපි අකමැති වුණා. එහෙනම් ලැබෙන්නේ මොකද? දුක්ඛ සමුදය නිසා. දුකේ හට ගැනීම නිසා. දුකේ හට ගැනීම තමයි තණ්හාවේ හට ගැනීම. මතක තියාගන්න. අපිට මේ ආයතන හයත්
පංචුපාදානස්කන්ධය ගැනත් තමයි තණ්හාව ඇති වෙන්නේ වෙන දෙයක් ගැන නෙමෙයි. යම් තැනක තණ්හාවක් ඇති වුණාද තණ්හා පච්චය උපාදාන. උපාදාන පච්චය භව. භව පච්චය ජාති. ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. ආයමත් ලැබිලා තියෙන්නේ මොනවද? අර ටිකම ආයමත් ලැබෙන. එහෙනම් යම් තැනක තණ්හාව හටගන්නවද? තණ්හාවේ හට ගැනීම තමයි දුකේ ආය ආයම සංසාරයට සකස් වීම. පටිච්ච සම්පාදේ හැදෙන්නේ එතනින්. ඒ නිසා මතක තියාගන්න, සරලව මතක තියාගන්න, ආයතන හයත් පංච උපාදානස්කන්ධයත් අයිති දුකට. ඒ ආයතන හයත් පංච උපාදානස්කන්ධයත් ගැන තණ්හාව ඇති වුණා නම් ඒක තමයි දුකේ හට ගැනීම. පටිච්ච සම්පාදේ අයිති දුක්ඛ සමුදයට. දුක නැතිවීම කියන්නේ තණ්හාවේ නැතිවීම. ඒ කියන්නේ පටිච්ච සම්පාදේ නිරෝධේ අයිති නිවනට. තණ්හාව නැතිවීමෙන් අර ආයතන හයත් පංච උපාදානස්කන්ධයත් ගැන තියෙන තණ්හාව නැතිවීමෙන් තණ්හා නිරෝධා උපාදාන නිරෝධ. උපාදාන නිරෝධා භව නිරෝධ. භව නිරෝධා ජාති නිරෝධ. ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා නිරුජ්ජති. ඒක තමයි තණ්හාව නැති කරන දුක්ඛ නිරෝධ ක්‍රමය. ඒ පිණිස අනුගමනය කරන්න තියෙන වැඩපිළිවෙල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා. අමාරුයි වගේද නිකන්? ඔක ඔහොම හරි නිකන් තේරුම් ගන්න. බණ අහනකොට තේරෙයි. ගැඹුරුණත් ඔය ටික තේරුම් ගන්න කවදා හරි සෝවාන් වෙන්න නම් ඕක දැනගන්න ඕනේ. ඔය චතුරාර්ය සත්‍ය ගැන සත්‍ය ඥානෙ අවබෝධයෙන්ම පිහිටපු කෙනා තමයි සෝවාන් වෙන්නේ. ඒ නිසා ඒ මාර්ගයේ ඔය ආර්ය සත්‍ය හතරට වෙන වෙනම කෘත්‍ය හතරක් තියෙනවා. දුක අවබෝධ කරන්න ඕනේ. තණ්හාව ප්‍රහාණය කරන්න ඕනේ. නිවන සාක්ෂාත් කරන්න ඕනේ. මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් වෙන වෙනම වඩන්න ඕනේ. ඒ නිසා කවදා හරි අපි මේ දන් දෙන්නේ, සීල් රකින්නේ, පින්කම් කරන්නේ, සාදු කී කී ඔක්කොම කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. මතක තියාගන්න. අමාරුයි අමාරුයි කියලා හිතන්නේ. දැන් අපි හිතමු අපි අමාරු දේවල් ජයගෙන නැද්ද ජීවිතේ? දැන් ඔබ නිකන් හිතන්නේ ඉගෙන ගන්න කාලේ. එක පාරට පහ වසරේ හය වසරේ ඉන්න දරුවෙකුට සාමාන්‍ය පෙළ පොතක් දුන්නොත් කියවන්න කියලා මොකද හිතෙන්නේ? හම්බෝ මේක අමාරුයි කියලා හිතෙනවා. මේවා නම් බෑ කියලා හිතෙනවා. ඊළඟට හිතන්න ඔබ මේ පන්තියට ගිය ගමන්ම ඉගෙන ගන්න කාලේ ඔබට අලුතෙන් පන්තියකට ගිය ගමන් අලුත් පොත් හම්බේ. ඒ විෂයන් උගන්වන්න කලින් ඔබට ඒ පොත් ටික පෙරලලා අන්තිම පිටු ටික බලනකොට අම්මෝ මේවා නම් අමාරුයි කියලා හිතෙනවා. හැබැයි ඒවා ක්‍රමානුකූලව ඉගෙනගෙන ඉගෙනගෙන යනකොට ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ ධර්ම මාර්ගයත් ධර්මයට ආස කරන්න ඕනේ. එතකොටයි ධර්මයේ පිහිටන්. මතක තියාගන්න ධම්ම කාමෝ බවං හෝති ධම්ම දෙස්සී පරාභව කියන. ධර්මයට ආස කරන කෙනා තුල ධර්මයේ පිහිටන්න ගන්න. මේක පිහිටන එකක්. අර ඉගෙන ගත්ත දැනුම වගේ නෙමෙයි. ධර්ම ගෞරවෙන්, ධර්මයේ ගැන ආසාවෙන් ඒ ධර්මයේ තමා තුල පිහිටන්න ඕනේ. ඒ පිහිටන්න නම් අපි ධර්මයට ගෞරව කරන්න ඕනේ. ධර්මයට පුද පූජා කරන්න ඕනේ. මොකද මේ එක බණපදයක් මතක තියාගන්න බුදුහාඳුරෝ දේශනා කරා ඒකස්මින් බ්‍රහ්මචරියස්මින් සහස්සම් මච්චු බහිනං කියන. මහණෙනි බුදු කෙනෙක් දේශනා කරපු එක බණපදයක මරු පරදවන රහතුන් දහසක් බිහි කරන ශක්තියක් තියෙනවා කියන. ඒ නිසා මේ බණපදවල වටිනාකම තේරුම් ගන්න. අර පුංචි දරුවෝ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. කොච්චර කීවා සමහරු ඉන්නවා හා හිටපන්කෝ ඔබට බණ කියන්න දෙන්නම් වගේ. ඔහි පාඩුවේ ඉන්නවා ළමයි කෑකහා. ඒ නිසා ලංකාවේ නම් මං ඉතින්
බණවලට ගියහම තේරුම් කරනවා. ඉතින් ඒ නිසා ඒ චතුරාරි සත්‍ය ගැන හොඳට තේරුම් ගන්න. අපි කවදා හරි ධර්මය අවබෝධ කරගන්නවා නම් අපිට ওই ටික තේරුම් ගන්න වෙනවා. මතක තියාගන්න බුදුහාඳුරු පෙන්නවා මහා සාරෝපම කියලා සූත්‍රයක් තියෙනවා. විශාල අරටුවක් තියෙන උක්ෂයක් තියෙනවා. මේ විශාල අරටුවක් තියෙන ගහේ චතුරාරි සත්‍ය කියන්නේ ගහේ අරටුව කියන. හැබැයි ඊට එළියෙන් මොනවද තියෙන්නේ? ගහේ පොත්ත, එළිය, සිවිය, කොලාතු, මල්, ගෙඩි ඕවා තියෙනවා. කෙනෙක් ඇවිල්ලා ගහේ කොළ ටික මල් ටික කඩාගෙන අපි වැඩේ කරගත්ත, අපි ඔන්න ගහෙන් වැඩේ ගත්තා කියලා කොළ ටික කරී තියාගෙන යනවා. ඒ වගේ තමයි කියනවා සමහරව ඇවිල්ලා මල් ටිකක් පූජා කරලා සාදු කියලා ඉතින් පින්කමක් කරලා ඔන්න අපිත් බෞද්ධයෝ තමයි අපි වැඩේ කරගත්තා කියලා හිතාගෙන යනවා. ඒ අය ගහේ කොළ ටික කරී තියාගෙන ගිය අය වගේ කියන. තව කොටසක් ඇවිල්ලා ගහේ මල් ටික ගෙඩි ටික කඩාගෙන යනවා. අපි නම් හරියටම ගහෙන් වැඩේ ගත්තා කියලා. කෙනෙක් බණක් කියවනු බණක් අහන අහල විතරක් හිතනවා ශෝක් බණ ටික. පස්සේ ආයෙ හිතනවා ඒ වුණාට ඉතුවා කොහේ කරන්නද. හාමුදුරු නම් කියයි වැඩේ හරි ඒ වුණාට ඉතින් අපිට ඌවා කොහේ කරන්නද. බණ අහන එක පිනක්. හැබැයි එතනින් නවතිනවා යා. තව කෙනෙක් සිල් රැකලා හිතනවා ඔය මදේ මං කාටවත් කරදරයක් නේ, අපි කාටවත් කරදරයක් කරන්නේ නැහැ, තමන්ගේ පාඩුවයි ජීවත් වෙනවා, අනුන්ගේ දේවල් කඩා වඩා ගන්නෑ, අපි හොඳ බෞද්ධයෝ තමයි කියලා හිතනවා. ගහේ පොත්ත රැහැගෙන යනවා කියන ඒ ඔක්කොම බුද්ධ ශාසනයේ නැමැති මහා වෘක්ෂයටම අයිතිව තමයි. පින්කම් කරන්නත් ඕනේ, බුද්ධ පූජා තියන්න ඕනේ, බුදුන් වඳින්න ඕනේ, මල් පූජා කරන්න ඕනේ. ඔය ඔක්කොම බුද්ධ ශාසනයේම සද්ධාව ඇති වෙන්න උපකාර වෙන, ගුණධර්ම පුරන්න උපකාර වෙන දේවල්. හැබැයි එතනින් නතර වෙන්නේ නැතුව ගහේ කොළ කොළ හැටියට හඳුනා ගන්න, මේ ගහේ පොතු පොතු හැටියට හඳුනා ගන්න, මල් ටික මල් හැටියට හඳුනා ගන්න, එලේ එලේ හැටියට හඳුනාගෙන ගහේ වටිනාම දේ දන්න කෙනා ඒව ඔක්කොම වෙන් කරලා අරටුව ගන්න. අන්න එයා තමයි කියනවා හරියටම චතුරාරි සත්‍ය තේරුම් අරගෙන චතුරාරි සත්‍ය අවබෝධ කරගන්න මහන්සි ගන්න. මතක තියාගන්න බුදුහාඳුරන්ගේ දේශනා අතර 18,000කට ආසන්න සූත්‍ර දේශනා ගොඩක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දැම් ඔබ නිකන් හිතන්න අපි මේ අන්‍යාගමික ග්‍රන්ථ ගැන හිතන්නනේ. අපි නිකන් බයිබලයේ ගත්තත් එක පොතයි නෙනේ තියෙන්නේ. එක පොතක් තියෙන්නේ. කුරාණේ ගත්තත් එක පොතක්. බුදුහාමුදුරුවෝ දේශනා කරපු බුද්ධ වචන විතර ත්‍රිපිටක පොත් 54ක් තියෙනවා, අර ලොකු පොත්. තව අටුවා ටීකා එනකොට ඔබ දැකලා ඇති කබඩ් පිටින් පිරීලා තියෙන මේ පොත්පත් ටික. මේ ධර්මස්කන්ධය ගත්තහම මුළු ජීවිත කාලෙම කියවන්න කියවන්න. මේ බණක් අහලා හිතන්න එපා අපි ওই බණ අහලා තියෙනවා ඕක දන්නවා කියලා. එකම සූත්‍රේ සමහර සූත්‍ර තියෙනවා මම 100 පාර කියවල ඇති. ආයි කියවුණු ආයි කියවුණු ඒ කියවන්න කියවන්න වෙනදා තේරුණාට වඩා තවත් ටිකක් තේරෙනවා. මේ ධර්මයේ තුල ධර්මයට ආස කරන්න නිතර නිතර බණ අහන, එකම බණ හරි නැවත නැවත අහන, අහන්න අහන්න ටික ටික ගැඹුරට ගැඹුරට තේරෙනවා. ඒ නිසා මේ ධර්මය තේරුම් ගන්නවා කියන එක ධර්මයට ආසාවෙන් බොහොම ගෞරවෙන් තේරුම් ගන්න. හොඳට ධර්මය තේරුම් ගත්තොත් අන්තිම හුස්ම පොද යන වෙලාවත් ඇති. මේ බුද්ධ ශාසනය තුල ඔබ අහලා ඇති ධනංජාන පණ යන්න ඔන්න මෙන්න තියලා ධර්මයෙන් ගැලවුණා. සුගතිය හරි ගියා. ගිනිදල් පෙනිපෙනී හිටපු පව්කාරයෙක් අපායේ නොවැටි අන්තිමට මරණ මංචකේ අකුසල යටපත් කරලා ධර්මී හිත පිහිටීමේ පිණෙන් ඒ මොහොතට අන්තිම මොහොත හිත පිහිටලා සුගතිය ගියා. බ්‍රහ්ම ලෝකෙ ඉපදුනා කිය. අන්තිම මොහොතේ ධර්මය අවබෝධ කරගත්තයි හිටියා. පණ යන වෙලාවේ දැන් අර පූතිගත තිසහාඳුරු මුළු ඇඟ පුරාම කුෂ්ඨයක්. සමහර අය ඉන්නවා කර්ම කියන්නේ දැන් බලන්න බුදුහාමුදුරන් කාලෙත් එහෙම වුණා නා.
ජේතවනාරාමේ ඉතින් දහස් ගණන් මහා සංඝ පිරිසක් ඉඳලා තියෙනවා. ඒ ජේතවනාරාමෙම ඉතින් බුදුහාඳුරෝ ජේතවනේට වෙලා වැඩ හිටියේ නෑනේ. උන්වහන්සේගේ ජීවිතේ වැඩිම කාලයක් වස් කාල 19ක් ජේතවනේ වැඩ හිටියා. නමුත් වස් පවාරණය කරපු ගමන් චාරිකාව වඩිනවායි මාස ගානකට පස්සේ වඩින. දවසක් බුදුහාඳුරෝ වඩිනකොට ජේතවනේම එක කුටියක භික්ෂුවක් ඉන්නවා. උදෑසන බුදුහාමුදුරුව මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලනකොට දැක්කා මුළු ඇඟේම කුෂ්ටයක් ඇවිල්ලා සැරව පිරිලා දවස් ගානකින් සිවුරවත් හෝදලා නැහැ. කවුරුත් අප උපස්ථාන කරන්න යන්න. මොකද ඒ හාමුදුරන්ට කේන්ති යනවා. බනිනවා. කොහොමයි නැද්ද? ඉන්නවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලා යන්න බයයි. බුදුරජාණන් වහන්සේ උදෑසන උන්වහන්සේ අර පූතිගත්ති සහාන්දරන්ගේ කුටියට වැඩියා. වැඩම කරලා බලනකොට දේශනාවේ තියෙන අර නිකන් පැණි කැවුම් පැණි පිරුණාට පස්සේ කැවුම් වල තියෙන අර පැණි බේරෙන මුළු සිවුරු වලම සැරව තැවරිලා සැරව වලින් සිවුරු පිරීලා කියනවා තිබ්බේ. කොච්චර අපිරිසිදුකමක්ද කියලා හිතා. බුදුහාඳුරන්ගේ ශ්‍රී හස්තේම උස්සලා එළියට ගත්ත. අනිත් භික්ෂුන් වහන්සේලාත් එන්නේ නැති උදව්වට. එළියට අරගෙන සිවුර ඉවත් කරලා උණු වතුර එකක් උණු කරලා බුදුහාමුදුරන්ගේම ශ්‍රී හස්තයෙන් නෑවුවා. බුදුරජාණන් වහන්සේ මාර තුවාල පිරිමදිමින් ශ්‍රී හස්තේ මහා කරුණාවෙන් උපස්ථාන කරනකොට පූතිගත්ති සහාඳුරන්ගේ ඇස්වලින් කඳුළු වැක්කිරෙනවා. තමන්ට දරාගන්න බෑ බුදු කෙනෙක් තමන්ට උපස්ථාන කරත්. අර සිවුරත් හෝදලා එහෙම බුදුරජාණන් වහන්සේ සිවුරු හෝදලා වනලා අලුත් සිවුරක් ගෙන්නලා සිවුර ඇඳලා උස්සල ඇඳින් තිබ්බා. බුදුරජාණන් වහන්සේ පූතිගත්ති සහාඳුරන්ගේ ඇස්වලින් කඳුළු බේරෙනවා. බුදුහාඳුර ඇහුවා පූතිගත්තිස මොකද මේ ඇස්වල කඳුළු? සීලය ගැන ප්‍රශ්නයක් ඇහුවා. අනේ ස්වාමීනි මං හොඳ සිල්වත් කෙනෙක්, මට සීලය ගැන විපිලිසර වෙන්න ප්‍රශ්නයක් නැහැ. එතකොට උන්වහන්සේ සිල්වත්. එහෙනම් පූතිගත්තිස සමාධිය ගැනවත්? අනේ ස්වාමීනි එහෙම දෙයක් නෙමෙයි කියෝ. තථාගතයන් වහන්සේ මට උපස්ථාන කරද්දි මට තරහා ගන්න බෑ කියෝ. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ පූතිගත්තිස්ස හාමුදුරුවන්ට පූතිගත්තිස්ස මේ ඇස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා බලන්න කියලා. මම මගේ නම් මට ඕන විදිහට තියෙන්න එපා. මේක ලෙඩ වෙනවා, ජරාවටපත් වෙනවා, තුවාල හැදෙනවා, කුණු වෙලා යනවා. අනිත්‍ය වූ ඇසක්. මේ ඇහැට හිත යොමු කළා මේක අනිත්‍යයි කියලා විමසන්න කියලා. පූතිගත්තිස්ස මේ කන මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ. මම මගේ නම් මගේ ආත්මයක් තියෙනවා නම් මගේ ඇස කන මෙසේ වේවා මෙසේ නොවේවා කියලා අපිට ඕන විදිහට තියෙන්න ඕනේ. එහෙම තියෙන්නේ නැහැ. එහෙනම් ඒක අනිත්‍යයි, දුකයි. ඔය විදිහට ආයතන හය ගැන බුදුහාඳුරු බණ කිව්වා. ඒ බණ ටික අහලා එහෙමම ධර්මයේ විමසුවා. අර ලෙඩ ඇඳීම කෙලෙසුන්ගෙන් මිදලා රහත් වුණා. ටික වෙලාවයි එහෙම පිරිනිවන් පෑවා. එතකොට මේ පිරිනිවන් පෑවේ රහත්ුනේ අන්තිම වෙලේ පණ යන්න ඔන්න මෙන්න තියලා රහත්ුනේ. ඒ රහත් වෙනවත් එක්කම ආවිස ඉවර වුණා. එහෙම ලෙඩ ඇඳීම පිරිනිවන් පෑවා. එතකොට හිතන්න කොච්චර ලෙඩ වෙලා හිටියත් මොනතරම් තුවාල වේදනාවක් දැනෙන්නේ නැද්ද කියලා හිතන්න. හැබැයි හොඳට අවධානෙන් ධර්මයට හිත යොමු කරන කෙනාට ධර්මය අවබෝධ කරන්න පුළුවන්. මේ ධර්මයේ තියෙනවා මහා පුදුම ආශ්චර්යයක්. බලන්න සමහර අය උල උඩ රහත් වෙච්ච අය ඉඳලා තියෙනවා. ඔබ අහලා ඇතිනේ. අර නොකල වරදක රජුර උල ඉඳෝලා උල උඩම ධර්මයේ සිහි කළා, උල උඩම රහත් වෙලා උලේම පිරිනිවන් පෑවා. ගින්නෙන් පිච්චෙනකොට සාමාවතී ඇතුළු 500ක් ධර්මයේ සිහි කළ අනාගාමී වුණා. මේ ධර්මය අපි ජීවිතේ ඕනම වෙලාවක ධර්මය මෙනෙහි කරොත් ධර්මාවබෝධයට හිතක් සකස් වෙන්න පුළුවන්. සමහර වෙලාවල් තියෙනවා කෙනෙකුට ඒ ධර්මයේ පිහිටන්නේ කලකිරිලා එපා වෙලා ජීවිතේ අවබෝධයෙන් කලකිරිච්ච තැනක. අපි කියන්නේ සමහර වෙලාවට අපිට අර තිත්ත වෙනවා කියනවා නේද? සමහර ප්‍රශ්න ගැටළු ඇවිල්ලා ජීවිතේ තිත්ත වෙන වෙලාවල් එනවා.
ඒ තිත්ත වෙන්න ඕනේ සංසාරේ. මේ සසර ගමන, මේ ඇස කන නාසයේ දිවකය මන් නැතුව එක එක පුද්ගලයන්ව නෙමෙයි. මට මෙයා නම් තිත්ත වෙලා, මෙයා මෙහෙම එහෙම නෙමෙයි. අපිට තිත්ත වෙන්න ඕනේ අපිව. මේ කෙලෙස් සහිතව ඉපදීපද යන සංසාර ගමනේ, මේ ආයතන හය පංච උපාදානස්කන්ධ මේ කුණුකොඩ දරාගෙන යන මේ සංසාර ගමනයි තමන්ට තිත්ත වෙන්නේ. අන්නේ එපා වීම, කලකිරීමම තමන්ට ධර්මාවබෝධයට සමහරලාට අරගෙන යන සමහර සිදුවීම් තියෙනවා. සමහර ස්වාමින් වහන්සේලා උන්වහන්සේලා භාවනා කරනවා කරනවා ධර්මය අවබෝධ වෙන්නේ. හරියට වීරිය වඩනවා ධර්මය අවබෝධ වෙන්නේ. ඊට පස්සේ සමහරලාවට එහෙම වීරිය වඩනකොට උන්වහන්සේලා සක්මණේම සිහි නැතුව වැටෙනවා. අර භාවනා කරලා කරලා වීරිය වඩලා මහන්සියටත් එක්ක ඇදගෙන වැටෙනවා. වැටිලා එක්ක තුවාල වෙනවා. ওই තීර ගාථාවල තියෙනවා මම සක්මන් කරද්දී අන්තිමටම ඇදගෙන වැටුණා කියන. ඊට පස්සේ වැලි ටික ගස හැරලා දාලා හිතට දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මැරුණත් නැකිටින්නේ. එහෙම අදිෂ්ඨානෙන් වාඩි වෙලා පුදුම වීරියෙන් මේ කය පිළිකුල් කරමින් භාවනා කරද්දී කෙලෙසුන්ගෙන් මිදලා රහත් වුණා කිය. ඒ වගේ සමහර වෙලාවල් එනවා ජීවිතේ අපිට අතහරින්න එන වෙලාවල්, කලකිරිලා එපා වෙලා. අන්න ඒ වෙලාවට අවබෝධයෙන් කලකිරෙන. ඒකට කියන්නේ නිබ්බිදාය. එහෙම කලකිරිච්ච ගමන් නිබ්බින්දං විරජ්ජති, නොවැල්ම ඇති වෙනවා. විරාගා විමුච්ඡති. එතකොට හිත මිදිලා යනවා. ඒ නිසා මේ සංසාර ගමන බොහොම භයානකයි. ඒක හිතන්න. අපිට මේ මනුස්ස ජීවිතයක් ලැබිලා දැන් මෙහෙම හිටියට කොයි මොහොතේ මේක නැති වෙයිද දන්නේ නැහැ. ඒ නිසා ජීවිතය අහිමි වෙනවා කියන්නේ කවදා, කොතන, කොයි මොහොතේ, මොන විදිහට, මොන වගේ විපතකින්, මොන වගේ අනතුරකින් ගුටි කාලා මැරෙන්න තියෙනවද, ගින්නෙන් පිච්චිලා මැරෙන්න තියෙනවද, අනතුරකින් මැරෙන්න තියෙනවද, කරන්ට් එකක් වැදිලා මැරෙන්න තියෙනවද, අපි දන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න, ධර්මීය සිහි කරගන්නවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඊළඟට තව පුංචි දෙයක්, සරල දෙයක්. අපි ගොඩාක් මේ ප්‍රායෝගිකව දැකපු දේවල්. ඒ තමයි පින් පොත අහලා තියෙනවන්නේ. හරි වටින දෙයක්. කෙනෙක් හිතන්නේ ඕක එච්චර වටිනවා කියලා. ඒක හරි වටිනා දෙයක්. ඒකට හේතුව අපි ගොඩක් පින් කරන අය. ඇත්තටම හිතන ඔබේ ජීවිතේ කොච්චර පින්කම් කරලා ඇද්ද? සමහර වෙලාවට තනියෙන් ඔබ කල්පනා කරනකොට ඔබට මතක් වෙනවා මම මෙහෙම දන් දීලා තියෙනවා, මෙහෙම පින් කරලා තියෙනවා, මම මෙච්චර පින් කරලා තියෙනවා, මෙච්චර මිනිස්සුන්ට උදව් කරලා තියෙනවා. හැබැයි එකපාරට ඕක මතක් කරගන්න බෑ අපිට. මතක තියාගන්න, ෂණිකව මරණ මංචකයේ කියන්නේ හිත තැම්පත්ව සංසුන්ව තියෙන වෙලාවක් නෙමෙයි මරණ මංචකේ. හිත බය වෙලා, කලබල වෙලා, තැති අරගෙන අසරණ වෙලා ඉන්න වෙලාවක්. ඒ වගේ වෙලාවක කරපු පිනක් කුසලයක් එකපාරට සිහි කරගන්නවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි කෙනෙකුට. කාලයක් හිත වැඩුවොත්, කාලයක් හිත පුරුදු කරගත්තොත්, කරපු පින්ම සිහි කර කර හිතේ වැඩුවොත්, අන්නේ වඩපු දේ සිහි කරගන්න පුරුදු වෙනවා. ඒ නිසා පිනක් නිතර හිතන්න පුරුදු වෙනවා. ඒකට හරිය වටින ওই පින් පොතක් තියාගෙන ඒකට පාවිච්චි කරන්න ඩයරියක්. ඩයරි තියෙනවනේ. ඒ ඩයරියක් තියාගන්න පින්කම් ලියන්න. වෙන කුණුගොඩවල් ලියන්න යන්න එපා ඔය. අපි වැඩිපුරම පුරුදුනේ ප්‍රශ්න, ගෙවල් වල ප්‍රශ්න, හිතමනකම් වෙච්ච දේවල්, පවුල් ප්‍රශ්න, කුණුගොඩවල්, දවසේ වෙච්ච කුණුගොඩවල්නේ ඔය ලීවෙන්නේ. ඔකනේ පුරුදුනේ. ඒවා දැන් අපි හිතමු අපිට අමතක වෙලා ගිය කුණුගොඩවල් තියෙනවා. දැන් හොඳට ඒවා ඔක්කොම අමතක වෙලා හොඳට ඉන්නවා. පරණ ඩයරි ටිකක් අහුවෙන අවුරුදු 6-7ක පරණ. ඕක නිකන් පෙරල පෙරල කියවනවා ඉන්න ගම. අර පරණ කුණු තුවාල පෑරෙනවා වගේ ඇවිසිලා ඉන්නේ නැද්ද? අමතක වෙච්ච දේවල්, වෛර, කේන්ති, කලකිරීම, හිතමනාපකම් ආයි මතුවෙලා එනවා. ඒ නිසා අපේ ජීවිතවල ප්‍රශ්නයක්, ගැටලුවක්,
වුණහම ඒක එතනින්ම අතහරින්න පුරුදු වෙන්නේ. ඒක තමයි ධර්මයට යන ක්‍රමය. ඒක එතනින් අතහරින්න ප්‍රශ්න වෙනවා මිනිස්සුන්ට. කේන්ති යනවා, තරහ යනවා, බැන ගන්නවා ගෙවල් වල, රණ්ඩු වෙනවා. ඒවා එතනින් අතහරින්න. ඒක ඉවරයි. ඊට පස්සේ සංසාරය ගැන හිතන්, අම්මෝ මෙහෙම ඉඳලා මැරුණොත් කොහේයි. එහෙම හිතලා අර පරණ කුණුගුඩුවල් ඔක්කොම හිතෙන් අයින් කරන්. අපි නිතර හිතන්න, සිහි කරන්න, වඩන්න පුරුදු වෙන්න ඕනේ කරපු පින්කම් විතරයි. පින් පොතක් තියාගන්න, බණක් ඇහුවර ලියන්න, මතක තියෙන ටික. අද මම මේ වගේ කරුණ ඔක්කොම මතක නැහැ, මතක තියෙන ටික ලියන්න. අද මං දානයක් දුන්න. සතෙකුට හරි කෑම ටිකක් දුන්නොත් ආත්ම 100ක් ආනිසංස ලැබෙන පින. ඒක ලියලා තියාගන්න. ඔය වගේ කරපු පින්කම් ලියාගෙන ලියාගෙන යන ලකෝ දේවල් නොවෙන්න පුළුවන්. අවුරුදු ගාණක් යනකොට පොත් පිරෙනවා පින්කම් වලින්. සමහර අය ඉන්නවා අද කොච්චර තියෙනවද පින්තූර ටික අලෝගෙන හරි. සමහර අය ආධාරයක් කරත් රිසිට් කොළ ටික අලවනවා. රිසිට් කොළේ හරි ගිහින් අලවනවා, පින්තූර අලවනවා. එතකොට ඒ වගේ පින් පොතක් රැස් කරගන්න. ඒත් ටික නිතර නිතර සිහි කරන්. කෙනෙක් ලෙඩ වුණාම, අම්මා තාත්තා හරි වයසට ගිහිල්ලා ලෙඩ වුණාම, දැන් ඔබ ලංකාවට කතා කරනවානේ, තමයිට ඔබේ අම්මා තාත්තා ලෙඩ වෙලා ගෙදර ඉන්නවා. ගෙවල් වල ප්‍රශ්න, කුණු ගොඩවල්, සහෝදරයන්ගේ දේවල් ඕවා අහන්න මෙපා. පුළුවන් තරම් කතා කරලා බුදු ගුණ ටිකක් හරි බණක් කියන්. අම්මාද බණක් ඇහුවද? ඕවා අතහරින්න. මෛත්‍රිය ගැන කරපු පින්කම්, අම්මට මතකයි අම්මා මෙහෙම පින් කරා, මෙහෙම පින් කරා, ඔය කරපු පින්කම් සිහි කරලා දෙන්න. ඒ නිසා ඒ වගේ නිතර පිනක් වඩන්න, පිනක් සිහි කරන්න මතක තියාගන්න. අපි ලොකු පින් කරලා තිබුණට පුංචි පිනක් ඇති සුගතියන් ඔය විමානවත්වයේ තියෙන. ඒ මරණාසන්න චුති සිතට බලවත් වෙනකොට පොඩි පිනක් ඇති සුගතියට ඇදිලා යන. ජනක කර්ම කියලා කියන්නේ ඊළඟ උපතට හේතු වෙන කර්මය. ඒ සුගතියකට ඇදිලා ගියාට පස්සේ අර කරපු සංසාරي කරපු දිගට කරපු ලොකු පින්කම් ඔක්කොම ඊට පස්සේ එතන ඉඳන් විපාක දෙන්න පටන් ගන්නවා. සමහර වෙලාවට මැරෙනකොට අපිට මතක් වෙන්නේ ලොකු පිනක් නෙමෙයි. අපි manuss ලෝකෙට ඇදිලා එනවා එක්ක සතෙකුට කෑම දීපු පුංචි පිනක් මතක් කියලා. ලොකු පින් කරපු කෙනා ඇදිලා ඉන්නේ කොහේ හරි අසරණ දුප්පත්ම තැනකට ඇදිලා එනවා. මොකද මරණ මංචකේ මතුනේ පුංචි පිනක්. හැබැයි නොසිතන විදිහට ඉපදිච්ච දවසේ ඉඳන් ලැබෙන්න පටන් ගන්නවා. පුදුමාකාර ලැබීමක් ලැබෙනවා. කරන කරන හැමදේම හරියනවා. වේගෙන් දියුණුව කරා යනවා. ඇයි ඒ? සසර පින බලවත්. සුගතියකට ඇදිලාවට පස්සේ සසරේ කරපු කල්ප ගණන් පින් මතුවේවි මතුවේවි විපාක දෙනවා. අපි හිතමු මරණ මංචකේ ලොකු පිනක් සිහි කරලා බලවත් කරලා සුගතියකට ඇරියත් සසරේ කාලයක් පින් කරලා නැත්නම්, කරපු අකුසල් බලවත් නම්, කෝටිපති පවුලක ඉපදුනත් අන්ත හිඟන්නෙක් වෙලා අඩු වයසෙන් මැරිලා ආයි අපායට වැටෙන්නත් පුළුවන්. සසරේ අරගෙන යන්න බෑ. පෙර පින තියෙන්න ඕන. ඒ නිසා දිගට පින් කරන්. ඔය බොහෝ විමානවත්වයේ කතාවල සඳහන් වෙන්නේ ලොකු පින්කම් නෙමෙයි, සමහර ඒවා පොඩි පින්කම්. ඒ නිසා බත් හැන්දක් පූජා කරලා මැරෙනකොට ඒක මතක් කරලා දිව්‍ය ලෝක යනවා. පිට්ටු කෑල්ලක් පූජා කරලා මැරෙනකොට ඒක සීවිලා දිව්‍ය ලෝක යනවා. ඒ නිසා මතක තියාගන්න, පුංචි පිනක් වුණත් අන්තිම මොහොතේ සිහි වුණොත් ඒකත් ඇති සුගතිය. ඔය රහතන් වහන්සේලා බුදුහාඳුරු සමහර අවස්ථාවල කටයුතු කරපු හැටි බලනකොට අපිට පොදුමයි. අපි හිතන විදිහට නෙමෙයි උන්වහන්සේලා හිතන්නේ. මුගලන් හාමුදුරුව දවසක් පින්දපාතේ වඩිනකොට, මම ওই කතාව දවසක් කිව්වද කොහෙද, පින්දපාතේ වඩිනකොට හැමදාම හම්බෙන ගොපලු තරුණේ. ඒ ගොපලු තහරක් දක්කගෙන යන ගොපලු තරුණේ. ඉතින් දෙන්න දෙයක් නැහැ. ඔළුව නමලා ස්වාමීනී කියාගෙන යන වෙච්චරයි. උන්වහන්සේ පාඩුවේ පාත්‍රය අරන් පිණ්ඩපාතේ වඩිනවා. එදා උදේ පාන්දර මුගලන් මහරහතන් වහන්සේ දිවසින් දැක්ක මේ ගොපලු තරුණයා එදත් මුණ ගැහෙනවා.
සර්පෙක් දෂ්ට කරලා ඉදා මැරෙනවා. ඒක සසරි කර්මයක්. ආවිෂ ඉවර වෙනවා. මුගලන් හාමුදුරුව ඉදා වෙනද වගේම පාත්තරය අරගෙන උන්වහන්සේ භාවනාවෙන් දැක්කා. උන්වහන්සේ ඉතින් පාඩුවේ වෙනද වගේ පින්ඩ පාතේ වැඩියා. අර ගොපලු තරුණයා උදේ හරක් ටික අයිතිකාරයාගෙන් ඉල්ලගෙන හරක් දක්කගෙන යන්න යනකොට හරක් අයිතිකාරයා මොකද කරේ? පිට්ටු කෑල්ලක් දුන්නා. කොල්ලෝ මේක යන ගමන් කාපන් කියෝ. අර පිට්ටු කෑල්ල අරගෙන කටට ගන්න අතට අරන් හරක් ටික වෙලට දාලම කනවා කියලා පිට්ටු කෑල්ල ඉනේ ගහගත්තා ඔතාගෙන. ඔහොම හරක් දක්කගෙන පාර එනකොට මුගලන් මහරහතන් වහන්සේ ඉස්සරහට හම්බුණා. වෙනද වගේ මා ස්වාමීනි කියලා අඩි දෙක තුනක් යනකොට මතක් වුණා, උන්වහන්සේ වෙනද මට හැමදාම හම්බෙනවා, දෙන්න දෙයක් නැහැ, අද මං ගාව පිට්ටු කෑල්ලක් තියෙනවා. ස්වාමීනි ඔහොම චුට්ටක් ඉන්න කියලා ආපහු හැරිලා දුවගෙන ආවා. ඉනේ ගහගෙන හිටපු පිට්ටු කෑල්ල පාත්‍රයට පූජා කරා. බොහොම සද්ධාවෙන් වැඳ ඉච්චරයි. ආයි බණ ඇහිල්ලක් මොකවත් නැහැ. පිට්ටු කෑල්ල පූජා කරා වැඳ උච්චරයි. ඔළුවේ තියෙන්නේ මොකද්ද? හරක් ටික. හැරිලා බලනකොට මුම් පැනලා වෙලකට. එහෙමම කෙවිත අරගෙන හරක් පස්සෙන් දුවගෙන යනකොට නියරට අඩිය තියෙනකොටම නියරේ හිටපු සර්පේ දෂ්ට කරා. එහෙම ඇදගෙන වැටුණා. අනිත් පැත්තට ඇදගෙන වැටුණා. විෂ සහිත සර්පේ. මුගලන් මහරහතන් වහන්සේට ඇහුණා හඬ. හැරිලා බලනකොට ඇදගෙන වැටලා සර්පය ඇදිලා යනවා. මොනතරම් විසක්ද කියන්නේ, නහයෙන් කටින් සෙම වැක්කිරෙනවා. එහෙමම ඇස් නිලංකාර වේගෙන යනවා. සිහි මුර්ජා වෙලා ඇදගෙන වැටෙනවා. දැන් හිතන්න ඔහොම සිදුවීමක් නිකන් ඔබ හිතන්න. වෙන කෙනෙක් නම් මොකද කරන්නේ? අපි නම් බීර ගන්න කෙනෙක් නැද්දෝ කියලා කෑ ගහයිනේ. මේ ළඟ අහල පහලවක් කවුරුත් කෙනෙක් නැද්ද? අන්න සර්පියෙක් ගැහුවා ඉක්මනට ගෙනියන්න කියලා වෙදෙක් ළඟට ගෙනියයි. වතුර ටිකක් පොවන්න ඕවන්නේ උත්සාහ කරන්න. මුගලන් මහරහතන් වහන්සේ වැඩම කරලා අර නියරේ මේ දරුවගේ මූණ ඉස්සරහම බිම වාඩි වුණා. වාඩි වෙලා පිට්ටු කෑල්ල වළඳනවා. ඇස් නිලංකාර වේගෙන යනකොට පේනවා, අනේ මං පූජා කරපු පිට්ටු කෑල්ල උන්වහන්සේ වළඳනවා. එහෙම වෙන මොකුත් නෑ. අනේ සාදු සාදු කියුණා. එහෙම පණ ගියා. නින්දෙන් පිබිදියා වගේ දිව්‍ය ලෝකෙ පහළ වුණා. දවසක් මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට වඩිනකොට දෙවිවරු පිරිවරාගෙන ඇවිල්ලා වන්දනා කරලා කියනවා, ස්වාමීනි මමේ ගොපලු දරුවා කියෝ. ඔබ වහන්සේ තමයි කියව මට පිහිට උනේ කියලා අතීත කතාව කියනවා. එතකොට බලන්න කෙනෙකුට මරණ මංචකේ අන්තිම මොහොතේ බලන්න මේ රහතන් වහන්සේලා ඒ මොහොතේ උත්සාහ කරේ සුගති යවන්න, හිත පහදව. අන්තිම මොහොතේ හරි හිත පහදවන්න. හිත පහදුණාද සුගතිය ගියා. ඒ නිසා නිතර කරපු පින් සිහි කරන්, හිත පිනක් තුල පහදව ගන්න, හිත රැක ගන්න, කුසලයෙන් හිත ආරක්ෂා කර ගන්න. ඒ නිසා ඔබ හැම දිනාට මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුර දවසින් දවස මොහොතින් මොහොත ෂණේන් ෂණේ ජීවිතය අහිමි වෙනවා. කවදා කොතන මොන අනතුරෙන් මොන විපතෙන් හුස්ම ටික යනවද අපි දන්නේ. ඒ නිසා ධර්මයේ දියුණු කරන්න චතුරාරි සත්‍ය ගැන හිතන්න. අර කියපු ටික සරලව හිතන්න. මෙහෙම කවදා හරි අපි අවබෝධ කරගත යුතු ආරි සත්‍ය හතරක් තියෙනවා. දුක අපිට තේරෙන විදිහට අපි ඉගෙන ගත්තා. ඉපදීම දුකක්, ලෙඩවීම දුකක්, වයසට යාම දුකක්, මරණයේ දුකක්, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප්‍රියයන් සමග එකතු වීම දුකක්, කැමති දේ නොලැබීම දුකක්, ඔය ඔක්කොම හකුලෝල පෙන්නවා අවබෝධ කරන්න දෙයක් තියෙනවා. මේ ආයතන හය තුල හටගන්න පංච උපාදානස්කන්ධ. ඔන්න ඔය ටික තමයි අවබෝධ කරන්න තියෙන්නේ. ඒ දුක සසරට ආයෙමත් හැදෙනවා. ඒක තමයි දුක්ඛ සමුදය ආරිසත්. ඒ තමයි තණ්හාවේ හට ගැනීම. ඒ කියන්නේ පටිච්ච සම්පාදේ හැදෙන්නේ එතනින් මතක තියාගන්න. දුකේ හට ගැනීම තමයි තණ්හාවේ හට ගැනීම. සසර ගමන හැදී හැදී යන්නේ පටිච්ච සම්පාදේ එතනින්. දුක නැති කරනවා කියන්නේ තණ්හාව සම්පූර්ණයෙන් නැති කිරීම. ඒක තමයි පටිච්ච සම්පාදේ නිරෝධය. තණ්හා නිරෝධය. ඒ පිණිස අනුගමනය කරන්න තියෙන වැඩපිළිවෙල තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය.
සීල සමාධි ප්‍රඥාවලින් යුතු මේ මඟ. ඒ පිණිසයි අපි මේ බණහන්නේ, පින්කම් කරන්නේ, දන් දෙන්නේ, ඔක්කොම කරලා ප්‍රාර්ථනා කරන්නේ මොකක්ද අන්තිමට? අනේ අපිට නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථන. ඒක නිකන් අවබෝධ වෙන්නේ නැහැ. කවුරුත් බන්දේසියක තියලා ගෙනහලා දෙනවද? ආ මේ ඔයා නිවන් දකින්න හිටියේ බේන් කියලා දෙනවද? ඒ පිණිස අපි තුල ඇති කරගන්න ඕනේ අංග දෙකක් තියෙනවා. යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපදාවයි. බාහිරින් ලැබෙන දේ තමයි මේ ලැබෙන්නේ. සද්ධර්මස්සවය ධර්මය අහන්න ලැබෙනවා නම් ඒ අහපු ධර්මයේ ඔස්සේම තමා තුලින් බලන්න. දැන් මේ අහපු දේ තමන් තුලින් විමසන්න. තමන්ට තියෙනවනේ ඇස, කන, නාසය, දිවකය, මනස. මේක මා තුල පවතින සත්‍යයක් නේද කියලා තමා තුලින් බලන්න. අන්න එතකොට ජීවිතයේ ස්වභාවය ටික ටික තේරෙනවා. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම මේ උතුම් ධර්මයේ වටහාගෙන අවබෝධ කරගෙන උතුම් ධර්මීම දියුණු කරගන්න වාසනාව ලැබේවා, ලැබේවා, ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. එහෙමනම් පින්වතුනි, ධර්ම ශ්‍රවණයෙන් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසහිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියලා සාදු කියලා පින් දෙමු. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා, ලැබේවා, ලැබේවා කියලා ආශිර්වාද කරනු. විශේෂයෙන් කීස්බරු ධම්මසරණ විහාරස්ථානි පූජනීය නායක හාමුදුරන් වහන්සේ, නාවටුනේ විජිත හාමුදුරන් වහන්සේ ප්‍රධාන සියලුම පූජනීය මහා සංඝරත්න නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උන්වහන්සේලා සිදු කරන සියලු ශාසනික කටයුතු දියුණු කරගෙන උතුම් ධර්මීයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා, ලැබේවා කියලා ආශිර්වාද කරමු. ඔබ හැම දෙනා නමෙන් මිය පරලොව ගිය ඥාතීන් තම තමන් සිහිපත් කරගන්න. විශේෂයෙන් ආදි ආනන්දීය සංගමේ සාමාජික හා ආදි සභාපති කෙනෙක් වන කපිල ජයසූරිය මහතාගේ නැන්දනිය වුන් පසුගිය සතියේ නැසී ගිය හේමා මහවත් මෑණියන්ට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම ආදි ආනන්දීය සංගමේ සාමාජික හා ආදි කමිටු සභික ජයතිලක සමරවීර මහතාගේ පියාණන් වූ ජයතිලක සමරවීරනේ සමරකෝන් එක තියෙන්නේ සමරවීර කියලා. සමරකෝන් මහතාගේ පියාණන් වූ එල්.බී. සමරකෝන් මහතා පසුගිය සතියේ අවුරුදු 90ක් ආයු වින්දනය කළ අභව ප්‍රාප්ත වූ පියාණන් සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීම. ඒ වගේම ඔබ හැම දිනම සිහිපත් කරගන්න තම තමන්ගේ පවුල්වල මිය පරලොව ගිය සියලු ඥාතීන්. ඒ අයත් මේ නම් සඳහන් කරපු ඥාතීනොත් විශේෂයෙන් ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් අතර මිය පරලොව ගිය අය. ආනන්දි ගුරුවරු ඔබට නැනස පහදලා දීපු අය. ඔබත් එක්ක මේ රටේ මේ අවුරුදු 25ක් සම්පූර්ණ වෙන වික්ටෝරියානු ආදි ආනන්දීය සංගමේ මුල් කාලේ ඉඳන් කටයුතු කරලා නිලතල දරලා සමාජීය දේවල් සංවිධානය කළ මිය පරලොව ගිය සියලු දෙනා සාදුකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්තා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙමු. ඊළඟට ඔබ හැම දෙනාටමත් ආදි ආනන්දයන්ගේ ආදිසි සංගමේ දැනට ඒ කටයුතු කරන නිලතල දරන විශේෂයෙන් සභාපති දුෂාන් බටුගෙදර මහත්මයා ඇතුළු ඒ නිලධාරි මණ්ඩලයේ හැම දිනාටමත් මේ ධර්ම දේශනාව වෙනුවෙන් බණහන් එකතු වෙච්ච ඔබ හැම දිනාටමත් විශේෂයෙන් වජිර මේ වැඩසටහන් සංවිධානය කරන්න මුල්ලිච්ච වජිරටත් හැම දිනාමත් ඔබ හැම දිනාමත් බණහන් එකතු වෙච්ච සියලු දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා. ගන්න හිලන හුස්ම රැල්ලක් පාසා, තබන තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවන සැලසේවා. හැම දිනාටම ධර්මාවබෝධයේ පිණිස මේ ධර්මශ්‍රවණ පින උපකාර වේවා, උපනිශ්‍රය වේවා කියලා ආශිර්වාද කරමු. ඔහොම ඇද ගන්න
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච හතෝ නිබ්බාන සම්පත්ති මිනාති සමිච්ඡතු. හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.